වැරද්දට යොමු වෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් තමොන්ටත් පාර වැරදිලා තියෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් ඇත්තටම තිත්ත වුණොත් සසරටම බලපානවා. ඔයාලා දන්නවද සාරිපුත්තයන් වහන්සේ සසරේම මත්පැන් මද්දරවි බීලා නැහැ. එහෙම වුණේ ඇයි කියලා දන්නවද? එක ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳලා උදේ දවාලේ හවස තුන් වරුවම බොනවා. බීපු ගමන් මොන්නේ මස්. මොකද්ද කියන්නේ ටේස්ට් එකටද? මස් ඕන. ඊට පස්සේ දවසක් පොයේ දවසක් මස් නැහැ. අරක් කැමිය ගිහිල්ලා කිව්වා බිසෝට, බිසෝන්නාස හරි වැඩි අද මස් නැහැ. බිසෝ කිව්වා අපේ රජුරවන්ට මේ අලුත ඉපදුන පුතා ළඟට ගත්ත ගමන් මංවත් මතක නැහැ. උඹ කෑ මං උඹ කෑම ගේන්න කලින් මං දරුවා අතට දෙන්නම් රජුරවන්ගේ. ඒ අතරේ උඹ කෑම ගෙනින් කිව්වා. උන් රජුරෝ බීලා ඉන්නකොට දැන් ගෙනවා මේ කෑම ටික. ඊට පස්සේ දරුවත් ඔඩුකේ තීදීන් බල්ලා කොමස් කියලා ඇහුවා. අහපු ගමන් කියාගන්න උත්තර නැහැ. කියපිය කිව්වා කොමස් දැන්. රජතුමනි අද නැහැ කිව්වා. මේ රටේ රජුර වුණා මට මේ රටේ මස් නැද්ද කියලා ඇහුවා. අයියා කො මස් නැත්ද කියලා අතේ තියෙන දරුවගේ බෙල්ල කැඩුවා. මේ බලන්න සසර මේ කවුයලා දියන් කියලාද? බිබි කිව්වා උයලා දියන් දැන් කියලා. බිසෝ උන්නාන්සේ එහෙම කලන්ත දාලා වැටුණා. සේවකයෝ ගල් ගැහුණා. නරක් කැමියට කිව්වා උයපිය උයලා දුන්නා. වෙරිමර්ගාත් මේ බලන්න සසර වෙරිමර්ගාති බුදිය ගත්තා. උදේ නැගිට්ටා. නැගිටලා බැලුවා ලේ විලක් බිසව කඩා වැටිලා මිනිස්සු ගල් ගැහිලා කෝ මගේ පුතා අන්න සීයේ ඉපදුනා. ඊට පස්සේ දැන් ඉතින් උත්තර නෑ. කිව්ව ඔබවහන්සේ කෑවේ ඔබවහන්සේගේ දරුවා කිව්වා. තිත්ත වුණා බීමනා. මගේ ප්‍රියමනාප දරුවා නැති වුණේ මේ බීමනින් සී කල්පනාව නැති වෙලා. තිත්ත වුණා. ඇත්තටම තිත්ත වුණා. අර කරපු පාපෙන් නිරේ යන්න ඇති. අර තිත්ත වුණානේ. එපාවම වුණානේ. එදා ඉඳලා නිවන් දකින්න මොහොත දක්වා ඉපදෙන ජීවිතේ මත්පැන් මන්දරේ පාවිච්චි කරන්න හිතක්වත් එන්නේ නැහැ. එපා කරගන්න කියලා මේ කියන්නේ පව් වැඩ.